man kiniti sat siat jah petum menam mena premayin sajayani sit patul pirimadina daya amar setpen ponai අයිබෝන් සුබ දැසනක් උදේ පාන්දර ටිකක් කටට කෙලවුණන කතාවක් කියන්න හදන්නේ ප්ලේන් ටිකක් එහෙම බොන්න තියෙනවා නම් කිතුල් හකුරු කෑල්ලක් කාලා එහෙම නැත්තම් මීකිරි ටිකක් එහෙම අද කන්න තියෙනවා නම් එහෙම කිතුල් පැණි ටිකක් එක්ක රහ කොහොම දැනේවිද නේ අපි අද ඒකන ටිකක් වැඩිපුර කතා බහ කරමුකෝ මේ මේ බදාදා පිනිවියන රහ දැනෙන ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන නිෂ්පාදනයක් ගැන අද අපි හරි රහට කතා කරන්න සූදානමින් ඉන්නවා මේ පිම්ම ව්‍යවසායකත්වයට නව මානයක් උදා කර දෙන වැඩසටහන් මාලාවේ 8 වෙනි වැඩසටහන තමයි අපි අද පිම්ම යටතේ ක්‍රියාත්මක කරන්නේ මොනරාගල බදුල්ල මාතලේ සහ නෝරෙලිය කියන දිස්ත්‍රික්ක විසිරි පැතිරි ඉන්නා වූ මහා පරිමාණ කුඩා පරිමාණ ඒ වගේම සුළු ව්‍යාපාර ලෙස කරන්නා වූ ව්‍යවසායකයන්ව අපි රටට හඳුන්වා දීම සහ ඔහුගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට යම්කිසි අඩිතාලමක් ලබා දීමයි අපි අද පිම්ම වැඩසටහනේ බලාපොරොත්තු බවට පත්වන්නේ. ඉතින් අදත් ඒ වගේම සුවිශේෂී නිෂ්පාදනයක් කරන ව්‍යවසායකයෙක් අපි අද වැඩසටහනට කැඳවාගෙන ඇවිල්ලා තියෙනවා. WAW බණ්ඩාර මහතා දුන්හිඳ නැචරල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් අපි ආයුබෝවන් සුබ දැසනක් කියලා ඔබතුමාව පිළිගන්නවා. එතුමා නිෂ්පාදනය කරන්නේ විශේෂයෙන්ම මම ඔබට සඳහන් කරපු කිතුල් ආශ්‍රිතව කිතුල් පැණි ඒ වගේම කිතුල් හකුරු නිෂ්පාදන ඔහු විසින් නිෂ්පාදනය කරනවා දුන්හිඳ නැචරල් පුද්ගලික සමාගම යටතේ. ඉතින් දැන් නිෂ්පාදන ගැන කතා කරන්න යද්දී මට මුලින්ම ඔබතුමාගෙන් අහන්න හිතුණ ප්‍රශ්නයක් ව්‍යවසායකයෙක් වුණාම යම්කිසි අභියෝගයක් අරන් තමා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ ව්‍යාපාරයකට එළඹෙන්නේ. ඔබතුමා බොහෝම හොඳ රැකියාවක් සිදු කරගෙන ඉන්නේ මීට පෙර. හැබැයි ඔබ තීරණය කරනවා නෑ මම මේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා මම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා. ඇයි මේ වගේ නිෂ්පාදන සිදු කරන්න නිෂ්පාදන ආරම්භ කරන්න ඔබතුමා යම්කිසි තීරණයක් ගත්තේ මේ වගේ කාරණේ? ඔව් දනුෂ්ක මම ඇත්තටම අර්ධ රාජ්‍ය ආයතනයක දිස්ත්‍රික් ප්‍රධානියෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. හැබැයි මට හිතුණා ඔබතුමා කිව්ව විදිහටම මේ එළියට එන්න ඕනි කියලා. ඒකට හේතුව මේක දිග ගමනක් ඇත මේ දිග සිතුවිල්ලක් එක. මම මගේ උසස් අධ්‍යාපන කටයුතු වලින් පස්සේ මම වැඩ කරේ ඇත්තටම රාජ්‍ය නෝනේ සංවිධානයක ගමත් එක වැඩ කරපු කෙනෙක්. ඉතින් ගමේ වැඩ කරනකොට බදුලු දිස්ත්‍රික්කේ මම දැක්කා කිතුල් ගොවීන් එක මම වැඩ කරේ ඇත්තටම. මම මේ මොන ඒ දන්දේ කාරණේ තමයි මේ කිතුල් ගොවීන් හොඳ මේ 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 අපේ දේශීය නිෂ්පාදනයක් ග්‍රාමීය නිෂ්පාදනයක් සම්ප්‍රදායික කර්මාන්තයක් මේ කර්මාන්තය මේ අය යකුම් මට්ටමින් කරගෙන ආවා. ඉතින් මම ඒ ගොවියුත් එක වැඩ කරා. මම ඒ කාලේ දැක්කෙත් නැහැ මේක වාණිජ මට්ටමට ආපි කාරණයක් විදියට. නැත්තම් වාණිජ මට්ටමට මේ ගොවීන් ඇවිල්ලා එනවද මම දැක්කේ නැහැ. මගේ හිතේ ඔකේ පළපදියම් වෙලා තිබුණා කාලයක්. මම රැකියාව කරන් හිටියා. තමයි රැකියාව කරන් ඉන්න අවුරුදු 22ක් ආපහු හැරලා බැලුවා මම. මම ආපහු බලනකොට ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. සීකේ තුල වාණිජ මට්ටමට මේක ඇවිල්ලා තිබුණේ නැහැ. මම තීරණය කරා මගේ අර කිව්ව මගේ රැකියාව පැත්තකින් තියලා නැත්තම් රැකියාවෙන් ඉවත් වෙලා දැන් අයින් වෙලා මේ ව්‍යාපාරය පටන් ගන්න. මෙන්න මේක තමයි මගේ තියෙන ආරම්භය. වාණිජ මට්ටමින් ව්‍යාපාරයක් විදියට නැත්තම් වාණිජ ව්‍යාපාරයක් විදියට කිතුල් පැණි සහ කුණු නිෂ්පාදනය කරලා අපේ දේශීය වෙළඳපොළ සහ විදේශීය වෙළඳපොළට සැපීම තමයි මම අරමුණු කරගෙන තමයි ව්‍යාපාරය පටන් ගන්නේ. පොල් ගහට ඔබ කප්රුක කියලා කියනවා නම් හිතවතුනි මේ කිතුල් ගහත් ඒ හා සමානම වටිනාකමක් දිය යුතු ශාකයක් කියලා අපිට කියන්න පුළුවන් රටේ ආර්ථිකය සහ ඔබට දියුණු විය හැකි රැකියාවක් ලබා ගත හැකි කිතුල් ගහක් ඊතර තියෙනවා නම් වත්තේ හැදිලා තියෙනවා නම් වටේ පිටේ තියෙනවා නම් අද අපි දුන්හිඳ නැචරල් පුද්ගලික සමාගමට යමු. අපි ගිහිල්ලා මේ නිෂ්පාදනයන් සිදුවෙන ආකාරය කුමක්ද ඔබටත් යම් කිසි දල අදහසක් ලබා ගන්න මේ දර්ශන පෙළ ඉතාමත් වැදගත් වේ. නිෂ්පාදන තමයි අපේ නිෂ්පාදනය වෙන්නේ පැණි සහ හකුරු. පැණි සහ හකුරු කියනකොට අපිට මතක් වෙන්නේ මේ ග්‍රාමීය සම්ප්‍රදායික කර්මාන්තයක්. මේ ග්‍රාමීය සම්ප්‍රදායික කර්මාන්තයට අපි
නව තාක්ෂණ එකතු කරලා කල් තබා ගත හැකි ලෙස නිෂ්පාදන අපි ජනතාවට ඉදිරිපත් කරලා තිනවා මේ අපේ නිෂ්පාදනයේ විශේෂත්වය තමයි අපේ නිෂ්පාදන වල කුසීම රසකාරක වර්ණක හෝ එහෙම නැත්නම් කල් තබාගේ ද්‍රව්‍ය අපි අඩංගු කරලා නැහැ මේව සෞඛ්‍ය ආරක්ෂිතව අපි ජනතාවට ඉදිරිපත් කරලා තිනවා අතර මම කලින් කිව් විදිහට මේ සම්ප්‍රදායික කර්මාන්තයක් මේ අපි ඌපලත ගත්තොත් කිතුල් කර්මාන්තේ හොඳ විභවයක් තියෙන ප්‍රදේශයක් මේ අපි දැක්කා මම කාලෙ තිස්සේ බලන් හිටියා ව්‍යාපාර අවස්ථාවක් මොකද්ද අපිට පටන් ගන්න පුළුවන් කියලා මම දැක්ක හොඳම දේ තමයි අපේ මේ ඌව පළාතේ තියෙන මේ කිතුල නැත්නම් කිතුලෙන් ලබා ගන්න මේ පැණි ආශ්‍රිත කර්මාන්තයක් ආරම්භ කිරීමේ හැකියාව හොඳින්ම දැක්කා ඒ නිසා තමයි මම මේ විභවය අඳුරගත්ත නිසා තමයි මම මේ කර්මාන්තය මම පිවිසෙන්නේ මේ වෙනකොට මම ගොවීන් 60ක්ට එහා අධික ප්‍රමාණයක කටයුතු කරනවා ගාමීය ප්‍රදේශවල ඉන්න ඒගොල්ල තමයි මගේ ප්‍රධාන කොඳුනාරය නැත්නම් ඒගොල්ල තමයි මම දුනගත්තු විදිහට මේ කර්මාන්තයේ තියෙන කොඳුනාරයටිය මගේ යටතේ සේවකයෝ නැත්නම් මගේ සහායක සේවකින් විදිහට 7 දිනක් පමණ වැඩ කරනවා මේ වෙනකොට මගේ නිෂ්පාදනය මේ වෙනකොට දිවින්ද පුරා අලෙවි වෙනවා කාගිල්ස් සුපර්මාකට් ජාලය හරහා සහ ආපිකෝ සුපර්මාකට් ජාලය තමයි මගේ විශේෂ ගැඳුම් කරුවන් වෙන්නේ ඒත් එක්කම කල්තර දිස්ත්‍රික්කයේ සම්පත් සුපර් සෙන්ටර්ස් කියන ආයතන මගේ නිෂ්පාදනය අලෙවි වෙනවා මගේ ව්‍යාපාරය ආරම්භ කළා ඇත්තට මේ වෙනකොට අවුරුදු 4ක් වගේ බොහොම පොඩි කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ මට ආරම්භක අවස්ථාවේදීම ඇත්තටම ක්‍රිසිලිස් ආයතනය යුරෝපියන් යුනියන් එක හරහා ක්‍රියාත්මක වෙන ක්‍රිසිලිස් ආයතනය මට විශාල මූල්‍ය දායකත්වයක් ලබා දෙනවා මගේ ව්‍යාපාර කට සඳහා අද මේ තියෙන සාර්ථකත්වයට අද මේ තියෙන මේ මෙතෙක් ගමනක් යන්න මට උදව් කරලා තියෙන ඇත්තට ප්‍රධාන වශයෙන් උදව් කරලා තියෙන ක්‍රිසිලිස් ආයතනය ඔවුන්ට මම හදපිරි ස්තුතිය මේ අවස්ථාවට පිරිනමනවා බොහොම හොඳ අදහසක් අපිට ලබා ගන්න හැකි වුණා දැක බලා ගන්න හැකි වුණා කොයිතරම් හොඳින් ආයතනයක් හැටියට දැන් යම්කිසි ස්ථාවරත්වයකට ඇවිල්ලා තියෙනවද කියන ඔබේ ආයතනය පිළිබඳව දැන් ඇත්තටම දැන් තව අය ඉන්නවනේ මේ වගේ නිෂ්පාදන කරන ඔබේ නිෂ්පාදනයේ වෙනස් වෙන්නේ කොහොමද සහ විශේෂත්වය මොකද්ද ඒ වගේම පාරිභෝගිකයන්ගේ මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ මේ ඔබේ නිෂ්පාදන සඳහා මොකද මම කියන්නේ මේ කිතුල කියලා කියන එක අපි ශ්‍රී ලංකාවට ආවිනික වුණා ආවිනික රසයක් තියෙන නිෂ්පාදනය නැත්නම් ආහාරයක්. එතකොට මේක මම කියලා කලින් කිව්ව විදිහට මේක ග්‍රාමීය මට්ටමින් හැදෙන ග්‍රාමීය මට්ටමින් තමයි මේක නිෂ්පාදනය වෙන්නේ ලක්කලාවට. එතකොට අපට ආවේනික රසයක් තියෙනවා. මේක ශ්‍රී ලංකාවට ආවේනිකයි. මෙන්න මේ රසය වෙනස් නොකර කර්මාශාලාවත් තුළ නිෂ්පාදනය කිරීම අභියෝගයක්. නමුත් මගේ නිශ්චිත විශ්වාස මගේ තියෙන විශේෂත්වය තමයි ඒ ආවේනික රසය මම ඒ ආකාරයෙන්ම ඒක නසා ගන්න නැතුව නැත්නම් විනාශ කර ගන්න නැතුව මම ඉදිරිපත් කිරීමේ විශේෂත්වයක්. ඒත් එක්කම කිතුල් කෝම එක දෙක කාරණයක් තියෙනවා ගොඩක් අය දන්නේ මේක කිතුල අපිට හකුරු තියාගන්න බෑ දිය වෙනවා. පැණි තියාගන්න බෑ උතුරනවා. ඔක තමයි කාරණේ වෙන්නේ. ඒකට විද්‍යාත්මක කාරණයක් තියෙනවා. එතකොට හැබැයි අපි මේකට තාක්ෂණික උත් කරලා කල් තියාගන්න පුළුවන් විදිහට යම්කිසි කාලයක් මාස 6ක් අවුරුද්ද අපේ කාලයක් කල් තියාගන්න පුළුවන් විදිහට මේ නිෂ්පාදන අප සකස් කරලා තියෙනවා මේක විශේෂත්වයක් අනික් කාරණේ තමයි අපි කල් තියාගෙන දැන් ගොඩක් අහන කාරණයක් තමයි කල් තියාගෙන මාත මේකට එකතු කරනවද කල් තියාගෙන මේ ද්‍රව්‍ය එකතු කරනවද රසකාරය එකතු කරන අපි කිසි දෙයක් එකතු කරන්නේ නැහැ ස්වභාවිකයි මේ රසකාරය එකතු කරන්නේත් නැහැ કૃතිම රසකාරයක ඒ වගේම කල් තබාගෙන ද්‍රව්‍ය වර්ණ කිසි දෙයක් අපි අඩම් කරලා නැහැ ස්වභාව සම්පූර්ණ ස්වභාවික නිෂ්පාදනයක් විදිහට තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ මේක තමයි අපේ තියෙන විශේෂත්වය කොයි වගේ ඉල්ලුමක්ද තියෙන්නේ ඇත්තටම මට බුදුමාට කියන්න ඇත්තටම සතුටුයි මේ වෙනකොට අපිට තියෙන ඉල්ලුමට අපිට සැපෙමු දී ගන්න අමාරු මට්ටමක තමයි මේලාට අපි පසු වෙන්නේ දේශීය වගේම විදේශීය ඉල්ලුමක්ද දේශීය විශේෂයෙන්ම විදේශීය ඉල්ලුමක් අපිට ඒ වගේම තියෙනවා හොඳයි අපි කතා බහ කරමින් ඉන්නේ දුන්හිද නැචරල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන් සමගින් ඔහුගේ ව්‍යාපාරය මේ තරම් දියුණුනේ කෙසේද ඒ වගේම ඔබටත් යම්කිසි අදහසක් තියෙනවා නම් ඔවුන් හා සම්බන්ධ වෙන්න කිතුල් ගහක් තියෙනවා නම් පේන මානේ මේ ගහෙන් කොහොමද ආර්ථිකය ශක්තිමත් කරගන්නේ කියලා ඔන්න හොඳ අවස්ථාවක් අපි දෙන්න සූදානම් වෙමින් ඉන්නවා අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු
හොඳයි අපි මේ කතා බහ කරගෙන ඉන්නේ පිම්ම ව්‍යවසායකත්ව නවමානයක් යටතේ අපේ රටේ බිහි වුණු බොහොම හොඳ ව්‍යවසායකෙක් හා සමගයි කිතුල් පැනිසා කිතුල් හකුරු තමා ප්‍රධාන නිෂ්පාදනය බවට පත් වෙලා තියෙන්නේ මම කැමති ඔබතුමාගේ දැනගන්න මේ දැන් මේ ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබන විශේෂයෙන්ම ගම්වල ඉන්න උදවිය එතකොට කිතුල් ගොවි මේ වගේ ප්‍රතිලාභ ලබන වර්තමානයේ කී දෙනෙක් විතර ඉන්නවද ඒ වගේම මේ කොයි වගේ ආදායමක් එයයි දැන්ට උපයනවද ඔබ හා සම්බන්ධ වෙලා දොස්කේ ප්‍රශ්න අපි ගෙනම ස්තුතිවන්ත වෙනවා මොකද අපේ මේ ව්‍යාපාරයේ කුඳුන ආරටි වෙන්නේ අර ඈත ගම්වල දුක් විඳින කිතුල් ගොවීන් ඒ කිතුල් ගොවීන් නැත්නම් අද මට මෙතෙන්ට එන්න අවස්ථාවකුත් නැහැ කියලා මම විශ්වාස කරන්නේ ඇතරම මගිත් එක්ක ඒ කිතුල් ගොවීන් 60කට අධික ප්‍රමාණයක් කටයුතු කරනවා ඉතින් ඇතරම ඒ 60 ආදායම ගැන මම මතක් කරන්න ඕනේ මම උදාහරණයක් කියන්නම් අපි පසුගිය සතියේ අපිට ලැබෙන කිතුල් පැණිවල ප්‍රමාණයත් එක්ක ගත්තොත් එක පුජ්‍යලයක් ඉන්නවා එයාගේ සතියේ ආදායම 66000යි අපි එක හතරෙන් වැඩි කරොත් මාසෙකට 250000 යහ හැබැයි කිසි කෙනෙක් මේ ගැන හිතන්නේ නැහැ මේ තරම් ආදායමක් ගන්න පුළුවන් දනුෂ්ක දන්නවද මේ කිතුල් ගහක තියෙන මම මේ කාර්යය මතක් කරන්න ඕනේ කිතුල් ගහක තියෙන ආර්ථික වටිනාකම අපි කිතුල් ගස් කපනවා ඔව් ඒක කිතුල් ගස් අපි හිතන්නේ නැහැ කිතුල් ගහක ආර්ථික වටිනාකම සාමාන්‍ය ගත්තොත් 115කට එහා යන මේ අවම ගන්න මට මේ කැල්කියුලේටර් මට මේ ගණනය කරලා පෙන්වන්න පුළුවන් කාරණයක්. එතකොට ඔබතුමා හිතන්න කොච්චර ආදායමක් අපිට ගන්න පුළුවන්. අපි මේ වෙනකොට ඇත්තටම අපේ කර්මාන්තය ආරම්භ වීමත් එක්ක ගොවීන් සඳහා සාධාරණ මිලක් ලබා දුන්නා. මෙන්න මේ කාරණේත් එක්ක දැන් කිතුල් ගොවීන් වැඩි වෙමින් පවතිනවා. ගම්වලට අපේ මුදල් ප්‍රේෂණය වෙමින් තියෙනවා. ඉතින් හොඳ ආදායමක් ලැබෙමින් ගොලින් අනිවාර්යයෙන් හිතුවතුනි මල් ගහක් අයින් කරත් කිතුල් ගහක් නම් පැල වෙලා තියෙනවා නම් අයින් කරගන්න එපා මේ කියන කාරණාත් එක්ක මේ ඇතරම දැන් මේ ව්‍යාපාරය දියුණු කරගෙන යද්දී ඔබ ව්‍යවසායකෙක් හැටියට මම කැමතියි දැන් ඕනම කෙනෙක්ට අභියෝග තියෙනවා ඒවට මුහුණ දෙන්න ඕනේ මොන වගේ දේවල්ද බලපෑවේ මේ ව්‍යාපාරය දියුණු කරගන්න. දනුෂ්ක විශේෂයෙන්ම කර්මාන්තකරුවෙක් ව්‍යවසායකයෙකුට තියෙන අභියෝග වැඩි ආරම්භයේ සහ පවත්තන් යන අවස්ථාව. මම මගේ ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් මට පළවෙනි කාරණේ වුණේ තාක්ෂණය. ඇත්තටම මේකේ තාක්ෂණයක් තියෙනවා මේක විද්‍යාත්මක කාරණයක් මේ ඇතුලේ තියෙනවා මේ තාක්ෂණය හොයන් යනකොට අපිට ඒ සඳහා තියෙන තාක්ෂණයේ පුහුණු කිරීම කරන ආයතන බොහොම අඩුයි ඉතින් නමුත් අපිට මේ අභියෝගෙ මම මුණ දුන්නා මේකට මේ සඳහා දායක ආයතන ගන්නවක් තියෙනවා නමුත් මම සාර්ථක වෙන්න මුණ දුන්නා අපි ඒකෙන් පස්සේ කතා කරමු ඒ ආයතන ගැන මට තන අවස්ථාවක් මට ලැබෙයි කියලා විශ්වාස කරනවා හොඳයි අපි පොඩ්ඩක් වෙලාව බලලා ඇවිල්ලාම නැවතත් කතා කරමු ඔබත් එක්ක ඔබ බණ්ඩාර මහතා ඔබට අවස්ථාව අනිත් අභියෝගය තමයි මට හම්බුණා ඔබතුමා අහලා ඇති අපිට හොයාගන්න හොඳ හකුරු හොයාගන්න බෑ හොඳ පැණි හොයාගන්න බෑ කියලා හැමෝම කියන කාරණා හැමෝම කියන කාරණා නෑනේ හොයාගන්න ඕන නේද හොඳ ඒවා හොයාගන්න හොඳ ඒවා ඔව් මේ එතකොට මේ නිෂ්පාදනයේට අමුද්‍රව්‍ය වෙන්නේ පැණිනේ කිතුල් ගහෙන් එන ඒ තෙලිදිය උණු කරලා ගන්න පැණි එතකොට මේ අපි දන්න කාරණේ තමයි ගොඩක් මේ කාරණේ මතු මේක මතු කරලාට කාරණයක් මේවා තව මොනහරි දෙයක් මිශ්‍ර කරලා පිටින් සීනි වගේ දෙයක් මිශ්‍ර කරන්න පුළුවන්කම තියෙනවා. මොකද මේක එහෙම කාරණාවක් එක්ක තමයි අර අපි අර කාරණේ මතුවෙන්නේ. මට තිබුණ අභියෝගය තමයි හොඳ අමුද්‍රව්‍ය හොයාගන්නේ කොහොමද කියන කාරණේ. මේක තමයි මේ ව්‍යාපාර මම අර කිව්වා කදී තාක්ෂණි සහ අමුද්‍රව්‍ය හොයාගෙන ඉන්න තමයි මගේ අභියෝග උනේ. හැබැයි මේකට මම සාර්ථක මුණ දීලා තියෙනවා. මේ ඒක අපි මම හිතන්නේ ඒක එකට හේතුව තමයි ඒ தത്വෙට ඒ අපි දෙයක් හොයාගන්න නැත්නම් හොඳ අමුද්‍රව්‍ය හොයාගන්න බැරි වෙන හේතුව තමයි සාධාරණ මිලක් ගොවින්ට නොදීම. නමුත් අපේ தത്വෙ විනාශ කරලා අය අභියෝගෙට මුහුණ දුන්න ආකාරය මම පැහැදිලි කරන්නේ සාධාරණ මිලක් ලබා දුන්නම මේ ගොවින් අපට හොඳ ප්‍රමිතීන් යුතු අමුද්‍රව්‍ය අපිට දෙන්න පටන් ගත්තා. අනිවාර්යෙන් ඔබත් එක්ක කටයුතු කිරීමේදී ඇතිවන සුහදත්වය සහ විශ්වාසයත් මම හිතන්නේ වැදගත් වෙන්නේ ඇති ඒ කාරණය තුලදී දැන් මේ කටයුතු කරගෙන යද්දී ඔබට පෞද්ගලික වෙන්න පුළුවන් නැත්නම් රාජ්‍ය වෙන්න පුළුවන් මොන වගේ ආයතනද Tamanට ශක්තියක් උනේ ව්‍යාපාරය දියුණු කරගන්න ධනුෂ්ක මට ඒ ගැන ඇත්තරම මතක් කරපේක හොඳයි ආයතන පෙළ ගස්සන්න ගියොත් ආයතන ගන්නවක් තියෙනවා මේක කෙනෙක් හිතන්න එපා මේ මුලින් කියන නම කියලා නමුත් මට මුලින් මතක් කරන්න ඕන මතක් වෙන්නේ ක්‍රිසිලිස් ආයතනය කියලා කියන්නේ යුරෝපානු සංගමයේ එන්ටර්ප්‍රයිස් කියන ව්‍යාපෘති ක්‍රියාත්මක ක්‍රිසිලිස් ආයතනයේ මූල්‍ය ආධාරයක් ලබා දෙනවා. හැබැයි මම මේ වෙලාවේ සූදානම් නැහැ දනුෂ්ක මූල්‍ය ආධාරයකට මේක ලඝු කරන්න. මේකට හේතුව තමයි මම මේක උදාහරණයක මම කියන්නම් නැත්නම් කාරණයක මතු කරන්නම්. අපි ශ්‍රී ලාංකිකයෝ දකුණු ආසියාතික රටක ජීවත් වෙන අපි දන්නවා අපි දෙමව්පියෝ අපි පොඩි කාලේ හදනවා වඩනවා අපේ අනාගතය ගැන හිතනවා අපි අධ්‍යාපන ලබා දෙනවා අපි මරණකම් ගොඩක් වෙලට අපි දෙමව්පියෝ අපිත් එක්ක ඉන්නේ.
මම මේ කිසලීස් කියන ආයතනේ හඳුන්වන්නේ දෙමව්පියෝ විදියට. මොකක්ද හේතුව? ආධාරයක් දුන්නා දැන් වැඩේ කරන් යන්න කියලා කිව්වේ නැහැ. අර දෙමව්පියෝ වගේ. හොයා බලනවා පිටිපස්සෙන් ඉන්නවා. මොකක්ද කරන්න කියලා හවෙනවා. අයාලේ යන්න දෙන්නේ නැහැ. වචනේ කියනවා නම් අර කියනවා අපි අයාලේ යනවා කියලා කියනවා. එහෙම යන්න දෙන්නේ නැහැ. හරි මාර්ගයට ගන්නවා. එහෙම යනවනะ. අද මේ වැඩසටහනට ඉන්නේත් අපි ඒ නිසානේ. ඉතින් මම හදපිරි ස්තුතිය මේ අවස්ථාවෙන් මම ස්තුතිවන්ත වෙනවා කිසලි සායතනයේ යුරෝපාන සංගමයේ. ඒත් එක්කම යුරෝපාන සංගමයේ ක්‍රියාත්මක කරන සමාජ ව්‍යවසාය වර්ෂණහක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය හරහා. බ්‍රිතාන්‍ය කවුන්සිලය අපට ගොඩක් උදව් කරනවා. සමාජ ව්‍යවසායකෙක් මම සමාජ ව්‍යවසායකෙක් වෙන්න උදව් කරන්න මට යුරෝප බ්‍රිතාන්‍ය සංගමයේ. ඒත් එක්කම ඇත්තරම මම අර කලින් සඳහන් කරපු විදිහට මට විශාල අභියෝගයක් වුණා තාක්ෂණය. තාක්ෂණය හොයාගෙන යන ගමනක් තියෙනවා. අද ව්‍යාපාරී මේ තත්ත්වෙට එන්නේ ඒක බලපාලා තියෙනවා. එතකොට කාර්මික සංවර්ධන ITB ආයතනයේ බතුල් දිස්ත්‍රික්ක කාර්යාලය උදව් කරනවා. ඒත් එක්කම තාක්ෂණය මට විශාල වශයෙන් දායක වෙන්නේ නැත්නම් උදව් කරන්නේ UIS වෙල්ලස් විශ්වවිද්‍යාලයේ අපරාධ කෘෂිකර්මාංශයේ තමයි මට ගොඩක් උදව් කරන්නේ. පහචාරී ජනක මහත්මයා ගොඩක් මට උදව් කරනවා. ඉතින් ඒ තාක්ෂණ නොතිබෙන්න අද මේ ව්‍යාපාරේ මට කරන්න යන්න බැරි වෙනවා. මම හිතන්නේ ඔබතුමාට බොහෝ උදව් කරපු රාජ්‍ය පෞද්ගලික ආයතන රාශියක් තියෙනවා. ඒ හැමෝගෙම උදව්වෙන් තමයි මේ ව්‍යාපාරය දියුණුවෙගෙන යන්නේ. අපි තවත් විරාමයක් අරගෙන ඇවිල්ලා නැවතත් කතා කරමු මේ ව්‍යවසායකයා සමග. මේ පිම්ම ව්‍යවසායකත්වයට නව මානයක් එක් කරන වැඩසටහන අපේ බණ්ඩාර මහත්මයාට උදව් කරපු බොහෝ දෙනෙක් ඉන්නා වගේම ඔබතුමාත් සමාජයට යම්කිසි මෙහෙවරක් කරලා තිනවා, උදව් කරලා තිනවා. ඉතින් ඒ පිරිස සමගත් අපි නැවතත් ඔබතුමාගේ ආයතනයට ගිහිල්ලා කතා බහ කරපු තොරතුරු කිහිපයක් දැන්ගෙන ඉන්න සූදානම්. ගමේ සීලොන් දෙනාම කරන්නේ කිතුල් නිෂ්පාදන කරන්නේ. කිතුල් නිෂ්පාදන කරන්නේ කිතුල් නිෂ්පාදන කළා. ඒ වගේ පැණි තමයි හදන්නේ. ඒ පැණි අපි ඉතින් මේ අඩු මිලට තමයි මෙච්චර කාලයක් ඉතින් අඩු මිලට තමයි මේ ලබා දුන්නේ. ඒ දෙන අතරේ අපහසුතාවයක් ඇති වෙනවා. ඊට පස්සේ ඉතින් පැණි අපිට මේ මිලට හරි මිලකට දී ගන්න බැරි වෙනවා. ඒ අතරතුරේ තමයි මේ දුන්හිඳ කර්මාන්තය අපට හමු වුණේ. දුන්හිඳ කර්මාන්තය හමු වුණු අවස්ථාවේ ඉඳලා අපි මේ ආයතනයට මේ පැණි ගෙනවිත් දෙනවා. ඒ දෙන අතරේ අපිට හොඳ මිලක් දෙනවා, සාධාරණ මිලක් දෙනවා. ඉතින් මම සතියකට දෙපාරක් විතර මේ දුන්හිඳ කිතුල් කර්මාන්තයට මම පැණි රැගෙන එනවා. ඉතින් අපේ ගමේ සියලුම දෙනා මේ කිතුල් කර්මාන්තය කරන නිසා මට තමයි මේ පැණි ටික මේ ලබා දෙන්නේ. ඉතින් මට ලබා දෙන පැණි ටිකෙන් මම මෙතෙන් මේ ආයතනයට මේ පැණි ගෙනත් දීලා මට දෙන හොඳ මිල මම ඒ ගමේ ඒ කිතුල් කර්මාන්තයේ නිල සියලුම දෙනාටම ඒක ලබා දෙනවා. ඒ නිසා මට හැමදාම මට මේ පැණි ලැබෙනවා. ඒ ලැබෙන නිසා ගමේ සියලුම දෙනා දැන් හොඳ සතුටින් හොඳට ජීවත් වෙලා ගෙවල් දොරල් හදාගෙන හොඳ තත්ත්වයක දැන් ඉන්නවා. ඉතින් මටත් හරි සතුටුයි. ඉතින් මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ දුන්හිඳ මේ ආයතනයට මං ගමේ සියලු දෙනාගෙන් පැණි ටික එකතු කරලා මේ ආයතනයට ලබා දෙන එක තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මට කිතුල් නිෂ්පාදන මම සෑහෙන කාලෙකින් ඉඳන් පාවිච්චි කරනවා. ඒ වුණාට මට නියම ප්‍රමිතියට අනුව කිසිම මේ නිෂ්පාදනයක් හම්බ වුණ නැහැ. දුන්හිඳ නැචරල් ප්‍රොඩක්ට්ස් කියන මේ ආයතනයෙන් මට හම්බ වුණා නියම කිතුල් නිෂ්පාදන. මම ඒක අගය කරනවා. ඉතින් මේ විදිහට අපි මේ අපේ නිෂ්පාදනය අලවෙන අතර මම හිතන්නේ මේ මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. මගේ අනාගත බලාපොරොත්තුව තමයි මේ සාම්ප්‍රදායික අපි නිෂ්පාදනය කරන මේ අපේ කර්මාන්තය මේ නිෂ්පාදනයන් පිටරට අලෙවි කරලා ලංකාවට විදේශ විනිමය අරන් එන එක. ඒක තමයි මගේ තියෙන එක බලාපොරොත්තුවක්. Thank you.
කෙටි මිනිත්තු කිහිපයක් තියෙන වැඩසටහන අවසන් කරන්න බණ්ඩාර මහත්මයා මට කියන්න අලුතින් මේ වගේ ඔබ හා එකතු වෙන්න සූදානම්ින් ඉන්නවා නම් කෙනෙක් ව්‍යාපාරයක් ඕ ආරම්භ කරන්න ඔවුන්ට ඔබ හා එකතු වෙ හැකි කොහොමද ඔබේ අදහස කුමක්ද ඔවුන් වෙනුවෙන් ඒ වගේම මේ කිතුල් වගාව වර්ධනය කරන්න ඔබේ අදහස කොයි වගේද ඉදිරියට දක්වා දනිෂ්ක මම හිතන්නේ අලුතින් මේ වගේ ව්‍යාපාරයකට එනවා නම් මේ වගේනේ අපි කියමු මේ විදිහට කර්මාන්තයක් ආරම්භ කරන්න ඉන්නවා නම් මම දෙන එකම මට කියන්න අදහස තමයි අනිවාර්යයෙන් මේ කර්මාන්තය පිළිබඳ හොඳ පුහුණුවක් පෙර පිහුණුවක් ලබා ගන්න. පුහුණුව කියලා කියන්නේ දැනුම කුසලතා ආකල්ප. ආකල්පයක් අපි දැනුම සහ කුසලතාවයි කොච්චර තිබුණත් හොඳ ආකල්ප තිබුණ නැත්නම් මේ කර්මාන්තයක් ආරම්භ කරන්න බෑ. මම මේ ව්‍යාපාරවලට එන්න ඉන්න තරුණ පිරිසට විශේෂයෙන් මම ආයෝජනයක් කරනවා. උපාධි ලබා ගන්න ඉන්න වාණිජ වේදී හෝ වෙන්න පුළුවන් ව්‍යාපාරි පරිපාලන වේදී වෙන්න පුළුවන්. ඒ වගේ උපාධි දාලින්ට මම ආයෝජනය කරනවා. ව්‍යාපාරවලට එන්න නැත්නම් කර්මාන්ත ආරම්භ කරන්න හැබැයි හොඳ පුහුණුවක් ලබා ගන්න. ඔබ අනිත් අහුව ප්‍රශ්නේ තමයි තව වැදගත් ප්‍රශ්නයක්. ඔබ දන්නවා අපිට තියෙනවා කිතුල් වතු. අපිට තියෙනවා පොල් වතු. අපිට තියෙනවා රබර් වතු. හැබැයි අපිට කිතුල් වතු නැහැ. මෙච්චර ආර්ථික වටිනාකමක් තියෙන මේ ශාකයකට නැත්නම් මේ ශාකයක් නැත්නම් ගස් අපි වගා කරන්නේ නැහැ. මම ආයෝජනය කරනවා කට්ටියට ඒත් එක්කම මම ඒ සඳහා එක පීම්මක් නැත්නම් එක පියවරක් අරන් තිනවා. දැන් ඒක මූලික කටයුතු අවසන් කරලා තියෙන්නේ කිතුල් වත්තක් හදන්න. පු හැකියාව තියෙන අනිත් අයටත් මම ආරාධනා කරනවා කිතුල් වත් අපි හදමු. කිතුල් වතු හදමු. මේක දේශීය නිෂ්පාදනයේ අපි බිලඳ මේ දේශීය නිෂ්පාදනයේ ලෝකෙ පුරා අපි ප්‍රචලිත කරන්න උදායක වෙනවා. හොඳයි බොහොම සුදී බොහොම හොඳ අදහසක් වටිනා අදහසක් ඔබේ හිතේ තියෙන ආදර හිතවතුනි ඔබට දුන්හිඳ නැචරල් පුද්ගලික සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ W.A.W. බණ්ඩාර මහතා සමගින් අදහස් එකතු කරගන්න පුළුවන් ඔබටත් අදහසක් තියෙනවා නම් 0702354220 කියන දුරකථන අංකයෙන් ඔබට තිරේ දිස්වන ඇති දුරකථන අංකය 0702354220 කියන දුරකථන අංකයෙන් ඔහුව අමතන්න අවස්ථාවක් තියෙනවා බණ්ඩාර මහත්මයා අපි ආයුබෝවන් කියලා සමුදෙන වැඩසටහනට මේ පින්ම තවත් ලොකු පින්මක් කරගෙන ඔබේ බලාපොරොත්තු සඵල වෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ ස්වාධින රූපහානිය හරහා. රැඳිලා ඉන්න ස්වාධින රූපහානිය ඔබේ පෞලේ නාලිකාව සමගින්.